හයි ළමයි, එතකොට අපි දේවි පේපර් එක ගැන කතා කර කර ඉන්නේ. දේවි පේපර් එකේ අපි ඊළඟට යන්නේ පාට් 2 එක. ඒ කියන්නේ 6 ඉඳන් 10 වෙනකන් තියෙන ප්‍රශ්න ටික කතා කරන්න. හරි? ඒතර 6 වෙනි ප්‍රශ්නේ බලමු. 6 වෙනි ප්‍රශ්නේ වාට කියන්නේ 0.2 මවුල ගන් ඩෙසිමීටර් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ අපිට දෙනවා කොච්චරක්ද? 250ක් සහ 0.1 සෝඩියම් සල්ෆේට් ද්‍රාවණ 250ක් මිශ්‍ර කර මුඩි පරිමාව ගන් ඩෙසිමීටර් එකක් වන තුරු අපිට කියනවා මොනා කරනවද? ජලය එක් කරනවා. ඒ අදාළ ද්‍රාවණය තුළ සෝඩියම් ප්ලස්ගේ සාන්ද්‍රණයයි අපෙන් අහන්නේ. අපි බලමු එහෙනම් කොහොමද කරන්න කියලා ළමයි. හරි, එතකොට ඔයාලා මුලින්ම මේ වගේ හැමතිස්සම රූප සටහනක් ඇඳගන්න. එතකොට ලේසි, 0.2 සෝඩියම් ක්ලෝරයිඩ් 250. එහා පැත්තේවිල් අපිට කී තියෙන්නේ 0.1 සෝඩියම් සල්ෆේට 250. මේ දෙක එකිනෙක මිශ්‍ර කරලා මුළු පරිමාව දී. දැන් මේ දෙක එකිනෙක මිශ්‍ර කරනවා. එතකොට මිශ්‍ර කරන් පස්සේ ඔයාලා තේරෙනවා මේ දෙක මිශ්‍ර කරන් පස්සේ අපිට 250යි 250යි අපිට ලැබෙන්නේ 500ක ද්‍රාවණයක්. හැබැයි අපිට කියනවා මේ 500ක ද්‍රාවණය නෙවෙයි, මේක ගන් ඩෙසිමීටර් එකක් වන තෙක් අපිට තනුක කරනවාලු. හරි? එහෙනම් අපි මොකද්ද බලන්නේ? හරි. එතකොට දැන් අපි දන්නවා අවසාන පරිමාව අපි දන්නවා. V අපි දන්නවා. එහෙනම් අපිට සාන්ද්‍රණය හොයන්න, සෝඩියම් ප්ලස් සාන්ද්‍රණය හොයන්න අපිට ඕනේ මොකද්ද? සෝඩියම් ප්ලස්ගේ මවුල කොච්චරක් ඕනේද? මොකද අපි දන්නවා සාන්ද්‍රණය කියන්නේ ගන් ඩෙසිමීටර් එකක් තුල තිබෙනා වූ මවුල ප්‍රමාණය. ඉතින් දැන් අපිට කෙලින්ම ගන් ඩෙසිමීටර් එකක් තියෙනවා නම් අපි හොයාගත්තා නම් හරි මේක ඇතුලේ තියෙන සෝඩියම් ප්ලස් මවුල කොච්චරද? ඔයක සූත්‍රයෙන් හැදුවොත් තර්කෙන් නැතුව දැන් C සමානයි N බෙදීම V ඕනේ. සාන්ද්‍රණය යහන්නේ. ඒතර අපි දැන් පරිමාව දන්නවා ගන් ඩෙසිමීටර් එකයි. එහෙනම් අපි මවුල හොයාගන්න ඕනේ. හරි, මම බලන්න එහෙනම් මවුල ළමයි මෙතන. මෙතන තර්කෙන් ගියොත් ඝන සෙන්ටිමීටර් 250ක තියෙන මවුල ප්�රමාණය හරි. ඒතර අපි දන්න දේ 1000.2ක් ඉන්නවා නම් 250ක කොච්චරක්ද? ඔගොල්ලෝගේ සූත්‍රෙන් ගියොත් C සමාන N බෙදීම V, N සමාන CV. එතකොට 0.2 වැඩි කිරීම 250 බෙදීම 1000. මෙන්න මෙයාගේ සෝඩියම් මවුල. දැන් එතකොට මේකේ තර්කය මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ් එකක් ගත්තොත් මේක විඝටනය වුණොත් මෙතන හැදෙන්නේ සෝඩියම් ප්ලස් දන Cl මයිනස්. එතකොට සෝඩියම් මෙයාගේ එකක් ගත්තොත් Na ප්ලස් උත් තියෙන්නේ ඇවිල්ලා කොච්චරක්ද? එකක්. එහෙනම් මේ අදාළ මවුල ප්‍රමාණය තමයි මෙතනින් ලැබෙනා වූ මොන ප්‍රමාණයද? සෝඩියම් මවුල ප්‍රමාණය. හරි, ඊට පස්සේ ගියාම අනිත් පැත්තට. ඒතර අනිත් පැත්තට ගියන් පස්සේ දැන් මෙතන Na2SO4 තියෙන. එහෙනම් මුලින්ම මම මෙයාගේ මවුල හොයාගන්නවා N සමානයි CV. එහෙනම් 0.1 වැඩි කිරීම 250 බෙදීම 1000. මෙතන Na ලා දෙකක් ඉන්න නිසා එක මෙයාගේ ගත්තොත් එකක් ගත්තොත් සෝඩියම් සල්ෆේට් ඒ වගේ Na ලා දෙකක් හම්බ වෙනවා. එහෙනම් මෙයා වගේ දෙගුණයක් හම්බ වෙන්න ඕනේ මෙතනදී. පැහැදිලිද? එහෙනම් මෙතන එනවා මට කොච්චරක්ද? 0.2 වැඩි කිරීම 250 බෙදීම 1000. එතකොට මෙතනත් මට 0.2 වැඩි කිරීම 250 බෙදීම 1000යි. මෙතනත් මට 0.2 වැඩි කිරීම 250 බෙදීම 1000යි. ඒ කියන්නේ මට කොච්චරද? සමස්ත සෝඩියම් ප්ලස් මවුල ගත්තොත් 1000න් උඩ එනවා 2 වැඩි කිරීම 0.2 වැඩි කිරීම 250යි. හරිද? එහෙනම් ළමයි මේක අපි සුළු කරන් පස්සේ මෙතන අපිට එනවා 0.4ක්. 0.4 වැඩි කිරීම 250 බෙදීම 1000යි. මෙයාට මෙයා කැපුණා 25 වාරයක් 4 කියන්නේ 100යි. 100 බෙදීම 1000යි. ඒ කියන්නේ කීයද ළමයි? අපිට එන්නේ 0.1යි. එනවා උත්තරේ අංක 1 වෙන්නට ඕන. දැන් ඇයි මේකේ මම 0.1 කෙලින්ම මවුලව ගත්තේ? දැන් මෙතන මවුල නෙන්නේ, මේ මවුලනේ. ඉතින් මවුල ඊට පස්සේ මොකද කරන්නේ? C සමාන N බෙදීම V. එතකොට 0.1 බෙදන්න තියෙන්නේ ඝන ඩෙසිමීටර් එකෙන්. එහෙනම් ඇවිල්ලා දෙන්දි ලැබෙන්නේ 0.1යි. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ අංක 1 වෙන්න ඕන. ඊළඟ ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නේ අංක 7. හරිද? 7 වෙනි ප්‍රශ්නේට අපි යනවා. සාන්ද්‍රණය H3PO4 ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් V පරිමාවක් ආසුද ජලයේ දිය කිරීමෙන් සාන්ද්‍රණය Cu තනුක ද්‍රාවණ 250ක් සාදා ගන්නා ලදී. සාන්ද්‍රණය H3PO4 ද්‍රාවණයේ ඝනත්වය D ද මෙයාගේ සූත්‍ර ස්කන්ධයේ M ද නම් H3PO හි ස්කන්ධ ප්‍රතිශතය වන්නේ. හරිද ළමයි, මම මේකට ඕකට වල සූත්‍රයක් මම කියලා දීලා තියෙනවානේ. හරි, ආයතොර දැන් මම නිකන් තර්ක කරවතින් අපි දන්න දේ තමයි ඝන සෙන්ටිමීටර් එකක තියෙන දැන් ඝනත්වය කියන්නේ ඝන සෙන්ටිමීටර් එකක තියෙන ස්කන්ධය. ඒතොර ඝන සෙන්ටිමීටර් එකක ග්‍රෑම් මෙච්චරයි. ඒතොර ස්කන්ධ ප්‍රතිශතයෙන් මොකක්ද එන්නේ? ඝන සෙන්ටිමීටර් එකක මේ සමස්ත ස්කන්ධය. ඒතොර මේකේ ද්‍රාවක ස්කන්ධයක් වෙනවා, ද්‍රාවණ ස්කන්ධයක් වෙනවා. එතකොට මේක අපි ස්කන්ධ ප්‍රතිශතයෙන් වැඩි කරොතින් අපිට මොකද්ද ලැබෙන්නේ? අපිට ලැබෙන්නේ අදාළ ද්‍රාව්‍යයේ ස්කන්ධය කොච්චරක්ද. ඊට පස්සේ ද්‍රාව්‍යයේ ස්කන්ධයේ ඝන සෙන්ටිමීටර් එකක තියෙන ද්‍රාව්‍යයේ ස්කන්ධය අපි ඇවිල්ලා මොකෙන් බෙදුවොතින්ද? අපි
මෞලික ස්කන්ධයෙන් බෙදුවොතින් අන්න අපිට ලැබෙනවා ද්‍රව්‍ය මෙතන තියෙන ස්කන්ධය මෙතෙන්දි මට ලැබෙනවා ද්‍රව්‍ය මෞල ප්‍රමාණය ලැබෙනවා. එතකොට මේ ඝන සෙන්ටිමීටර එකක තියෙන ද්‍රව්‍ය මෞල ප්‍රමාණය. එහෙනම් මට කියන්න බලන්න ඝන සෙන්ටිමීටර අපි සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක නැත්නම් ඝන ඩෙසිමීටර එකක. එහෙනම් මොකද කියන්නේ C sorry D වැඩි කිරීම WW බෙදීම 100 වාරයක් M අපි මෙතන වැඩි කරනවා කීයෙන්ද 1000. එහෙනම් මේක තමයි අපිට යම්කිසි පද්ධතියක සාන්ද්‍රණය හොයන්න ඝනත්වය ස්කන්ධ ප්‍රතිශතය සහ මෞලික ස්කන්ධය අතර තියෙන අන්තර් සම්බන්ධය. හරිද? එතකොට මේක C වලට සමානයි. දැන් අපි මේකේ ගාන හදන්න යම් බලන්න. හරි ගානේ මොකද්ද අපිට කියන්නේ? අපිට ගාන කියන්නේ සාන්ද්‍රණය මෙන්න මෙච්චර ද්‍රාවණයකින් V පරිමාවක් ආශ්‍රිත ජලයේ දිය කිරීමෙන් සාන්ද්‍රණය Cu තනුක H3O4 ද්‍රාවණ 500ක් සාදා ගන්නා ලදී. මෙතන 500ක් හදා ගන්නවලු. එතකොට අපිට කියන්නේ සාන්ද්‍ර H3PO4 ද්‍රාවණයේ ඝනත්වයේ D ද H3PO4 ගේ සූත්‍ර ස්කන්ධයේ M ද නම් H3PO4 ගේ ස්කන්ධ ප්‍රතිශතය වන්නේ. එතකොට දැන් ආපහු මේක බලන්න ඝනත්වය අපිට දීලා තියෙනවා. මෙයාගේ මෞලික ස්කන්ධය දීලා තියෙන ස්කන්ධ ප්‍රතිශතයයි අහන්නේ. එතකොට අපිට මෙතන උඩ දීලා තියෙන්නේ සාන්ද්‍ර H3PO4 ද්‍රාවණයකින් V පරිමාවක. එතකොට මෙයාගේ V පරිමාවක් තමයි දිය කරන්නේ. දිය කළා ආශ්‍රිත ජලයේ දිය කිරීමෙන් සාන්ද්‍රණය C සහ මෙයාගේ 500ක් හදාගන්නවා. එතකොට ළමයි දැන් අපිට මොකක්ද වෙන්නේ? අපි දන්න දේ මොකද්ද? මේ අදාළ එක්කෙනාගේ V පරිමාවක් දිය කළා තමයි මෙයාගේ අදාළ එක හදාගන්නේ. එතකොට මට ඔයාලට තේරෙන දේ මොකද්ද? අපි හදාගන්න ද්‍රාවණයේ මෞල ප්‍රමාණය අපි හදන්න යන ද්‍රාවණයේ මෞල ප්‍රමාණයට අවිල මොකක් වෙනවද? සමාන වෙනවා. පැහැදිලිද කියන දේ දැන් ඔයාලට තේරෙන්න ඕනේ. දැන් මෙහෙම තියෙන්නේ ද්‍රාවණ දෙකක් අපිට දීලා තියෙන්නේ. අපිට කියන්නේ මෙයාගේ ඝනත්වය D, මෙයාගේ මෞලික ස්කන්ධය M, මෙයාගේ WW ප්‍රතිශතය තමයි අපෙන් අහන්නේ. එතකොට මෙයාගේ V පරිමාවක් අරගෙන අපිට මේ පැත්තෙන් කියනවා සාන්ද්‍රණය සිහිස පරිමාව ඝන සෙන්ටිමීටර 50ක ද්‍රාවණයක් හදාගන්නවයි කියන්නේ. එතකොට මොකද්ද වෙන්න ඕන දේ? දැන් වෙන්න ඕන දේ තමයි ඇවිල්ලා මොකද්ද? මේ දෙන්නගෙම අපි මෙතනින් ගන්න V පරිමාවේ තියෙන මෞල ප්‍රමාණය මේ පැත්තේ තියෙන මෞල වලට ඇවිල්ලා මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. එහෙනම් ඔයා C සමාන N බෙදීම V එකේ N සමානයි CV. එහෙනම් ඔයාලට සූත්‍රයක් ගත්ත හැකි මෙයාගේ C1 V1 සමානයි C2 V2 කියලා. හරිද? දැන් ඒතර මෙයාගේ C1 වලට මොකක්ද ආදේශ කරන්නේ? අර අපි හොයාගත්ත එක. දැන් අපි මෙතන හොයාගත්ත අදාළ C1ට සූත්‍රයක් ආ. එහෙනම් D වාරයක් WW බෙදීම 100 එයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා ඔන්න 1000න් වැඩි කළා. මෙන්න අදාළ එක. එයාගේ කොච්චර පරිමාවද ගන්නේ? D පරිමාවක් ගන්නේ. සමානයි එහා පැත්තේ C වාරයක් එයායි කොච්චරක් දාගෙන තියෙන්නේ? ඝන සෙන්ටිමීටර 500යි ඒක මං ඝන ඩෙසිමීටර ගන්න 1000න් බෙදලා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට එන. දැන් අපෙන් අහන්නේ WW ප්‍රතිශතයයි. ඕකේ. එහෙනම් මේකේ බිංදු දෙකට බිංදු දෙක ලැබුණා. මම WW උත්තර කරගන්නවා. එහෙනම් මෙතන දෙක කියලා එනවා. එහෙනම් C බෙදීම දෙක. ඊළඟට මෙතන M. ඊට පස්සේ මෙතන බෙදෙනවා D වාරයක් V. ඔහොම තමයි ඇවිල්ලා එන්නේ. දැන් අපි බලමු දීලා තියෙන උත්තරේ මොකද්ද තියෙන්නේ. හරිද? එතකොට ළමයි අපිට දීලා තියෙන උත්තරේ ස්කන්ධ ප්‍රතිශතයයි අහන්නේ. එතකොට CM බෙදීම 2 dv cm cm බෙදීම 2 dv ආ වැඩි කිරීම 100. එතකොට මේකේ ප්‍රතිශතය ගන්න නිසා මෙතන අහන්නේ ඝන සෙන්ටිමීටර. මෙතනත් ඝන සෙන්ටිමීටර දීලා තියෙන්නේ. ආ එතකොට ළමයි ඝන සෙන්ටිමීටර දීලා නේද මෙතන ඝන සෙන්ටිමීටරනේ දීලා තියෙන්නේ. එහෙනම් මම මේ පැත්තත් ඇවිල්ලා ඝන සෙන්ටිමීටර දීලා නිසා දැන් මම මේ පැත්ත ඝන ඩෙසිමීටර ගන්න 1000න් බෙදුවා. එහෙනම් මම මේ පැත්තත් 1000න් බෙදා ගන්න ඕනේ. පැහැදිලිද කියලාද? හරි. එතකොට මේ පැත්තත් 1000න් බෙදාගත්තොත් ඇවිල්ලා අපිට එනවා උත්තරය ඇවිල්ලා මොකද්ද? අදාළ CM බෙදීම 2 dv වැඩි කිරීම 100යි කියලා. හරි. එහෙනම් උත්තරේ අංක 1 වෙන්න ඕන. හරි. එතකොට බලන්න මේ වගේ තර්කයක්, මේ වගේ ගණනක් හදන විදිය. මේ ගණනේ ගොඩක් දේවල් තියෙනවා. Tamanට ඝනත්වයේ ඇසුරෙන් සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ C1 V1 දෙක ආදේශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒවයි ගොඩක් දේවල් තියෙනවා. හරි. ඒ නිසා ඒව බලන්න. හරි. ඊළඟ එක අංක 8. KMnO4 ධන HCl වලින් MnCl2 ධන 2 HCl ධන Cl2 මෙන්න මේ යන තුලිත රසායනික සමීකරණය පිළිබඳව අසත්‍ය ප්‍රකාශය වන්නේ. හරි. එතකොට දැන් මේකේ ගත්තදී අපි ඔක්සිජන් අංක දැම්මොත් MnO4 minus වල ධන 7යි. Cl වල Cl ගේ ඍණ 1යි. මෙතන Cl ගේ බිඳුවයි මෙතන Mn ගේ ධන 2යි. එතකොට මොකද වෙලා තියෙන්නේ? Mn ධන 7 ඉඳන් ධන 2ට ඔක්සිහරණය වෙලා. Cl ඍණ 1 ඉඳන් බිඳුවට ඔක්සිකරණය වෙලා. දැන් ඒතර බලමු මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව පෙන්වනවා නම් අපි ඒක හඳුන්වනවා රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක්. හරි.
HCl හි Cl- අයන ඔක්සිකරණය වේ. හරිනේ ඍණයක බිඳුව වෙලා ඒ කියන්නේ ඔක්සිකරණය වෙලා හරි. HCl හි H+ අයන ඔක්සිකරණය වේ. ළමයි මේක H+ ඇවිල්ලා H+ වලට කිසිම වෙනසක් නැහැ නෙමෙයි. මෙතන H+ ධන එකයි. මෙතනත් H+ ඇවිල්ලා ධන එකයි. ඒ නිසා ඒ ප්‍රකාශය ඔක්සිකරණය වෙන්නේත් නැහැ. ඔක්සිහරණය වෙන්නේත් නැහැ. ඊළඟට MnO4 වල 15.8කින් 15.8කින් MnCl2 මෙච්චරක් ලබා ගත හැකි. කොහොමද ඒක බලන්නේ? දැන් MnO4 - අපි බලමු මවුල. කොහොමද මවුල බලන්නේ? ස්කන්ධය දන්නවා. මෙතන මවුලික ස්කන්ධය දීලා තියෙනවා. එහෙනම් 15.8 අපි බෙදනවා 158. හරි? ඇයි අපි දන්න සූත්‍රය n සමානයි m බෙදීම m. එහෙනම් මේක සුළු කරන් පස්සේ 158 බෙදුවෙන් පස්සේ 0.1 158 බෙදුවෙන් පස්සේ 1. එහෙනම් මෙයාගේ 0.1ක් තියෙනවා. ඕකේ. හරි. දැන් අපෙන් අහන්නේ මෙයයි මෙයයි අතර තියෙන අන්තර් සම්බන්ධයනේ. දැන් හොතර බලන්න ස්ටොයිකියෝමීතිය. මෙයාගේ දෙකකින් මේතර අපිට ලැබෙන්නේ 2යි. එහෙනම් ළමයි දෙකකින් දෙකක් ලැබෙනවා නම් 0.1ක් ගත්තොත් මෙයාගෙත් කොච්චරක් ලැබෙන්න ඕනේද? 0.1ක් ලැබෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ මවුල ප්‍රමාණය 0.1යි. දැන් අපෙන් අහන්නේ ස්කන්ධය. එහෙනම් අපි ස්කන්ධය බලමු මොකද කරන්නේ? 0.1 වැඩි කරනවා එයාගේ ස්කන්ධෙන්. කියන්නේ 126. එහෙනම් අපිට ලැබෙනවා 12.6ක්. එහෙනම් ඒ ප්‍රකාශය හරි වෙන්න ඕනේ. හරි. ඊළඟට 0.01 KMnO4 සමග ප්‍රතික්‍රියා කරන 2යි මේ Cl පරිමාව මෙච්චරයි. එතකොට 0.01යි KMnO4 සමග ප්‍රතික්‍රියා කරනු ලබන මවුල 0.01යි මවුල සමග ප්‍රතික්‍රියා කරන HCl මෙච්චරයි. දැන් හොඳට බලමු 0.01යි නම් HCl ලහ. එතකොට ළමයි මෙතනයි මෙතන අනුපාතය කීයද? 2:16යි. 2:16 කියන්නේ අපි මේක සරලව සුළු කරොතින් 1:8යි. එතකොට මෙයාගේ 0.01ක් නම් HCl මට කොච්චරක් ඕනද? ඒ වගේ 8 ගුණයක්. ඒ කියන්නේ කීයද? 0.08ක් ඕනේ. පැහැදිලිද? හා. එතකොට 0.08ක් කියන්නේ HCl. එතකොට දැන් අපෙන් කියන්නේ මෙතන HCl මෙන්න සාන්ද්‍රණය දීලා තියෙනවා පරිමාව දීලා තියෙනවා. ඉතින් අපි බලමු එහෙනම් මෙයාගේ මවුල කොච්චරක් එනවද කියලා. C සමාන n බෙදීම v, n සමාන CV. එහෙනම් C කියන්නේ 2 වැඩි කිරීම 40 බෙදීම 1000. අන්න එතකොට අපිට ලැබෙනවා කීයද? 0.08. එතකොට මේකේ අහන්නේ අසත්‍ය ප්‍රකාශය, අතත්‍ය ප්‍රකාශය උත්තරේ අංක 3 වෙන්න ඕනේ. හරි? හරි. හරි ඊළඟට අංක 9. ක්වොන්ටම් අංකය n සමානයි 4 ml සමානයි බිඳුව ලෙස තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? n සමානයි 4 ml සමානයි බිඳුව ලෙස තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? හරි අපි බලමු ළමයි එහෙනම්. දැන් අපිට මුලින්ම කියන්නේ n සමානයි 4. එතකොට n සමානයි 4 නම් 4 තියනවා s p d f. හරිද? 4s 4p 4d 4f. එතකොට 4s නම් අපි දන්නවා l වලට එන අගේ බිඳුවයි, p නම් 1, d නම් 2, f නම් ඇවිල්ලා 3. එතකොට මේට අදාළ ml අගයන් බිඳුව නම් බිඳුව, මෙයා නම් ඍණ 1, බිඳුව ධන 1, මෙයා නම් ඍණ 2, ඍණ 1, බිඳුව ධන 1, ධන 2, මෙයා නම් ඍණ 3, ඍණ 2, බිඳුව ධන 1, ධන 2. දැන් අපි කියන්නේ මොකද්ද? n සමානයි 4යි ml සමානයි බිඳුව ලෙස තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ml සමානයි බිඳුව. ඒතර ml බිඳුව වෙන අවස්ථා මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා. ඒතර එහෙම වෙන n සමානයි 4 වෙලා මෙහෙම තියෙන වෙලෙ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හේනම් හැම කාක්ෂිකයකම ඉලෙක්ට්‍රෝන දෙක ගන්න තියෙනවා. එහෙනම් 2 2 2 2 උත්තරය අංක 8ක් වෙන්නට ඕන. හරි? හරි. හරි ඊළඟ අපේ මේ පාට් එකේ අන්තිම පාට් එක ඇලුමිනියම් පටියක් ඇලුමිනියම් පටියක් නියත බරක් ලැබෙන තුරු වැඩිපුර ඔක්සිජන් හි දහනය කළ විට එහි බර වැඩිවීමේ ප්‍රතිශතය කොපමණද? අපිට සූත්‍රය දීලා තියෙනවා ඇලුමිනියම් මෙහෙමයි කියලා. එතකොට ළමයි දැන් අපිට නිකන් අපිට දීලා තියෙන්නේ. එතකොට නිකන් අපිට දීලා තියෙන්නේ කෙලින්ම මොනවත්වත් දීලා නැහැ. අපිට වැඩිපුර ඔක්සිජන් කියලා දීලා තියෙනවා එච්චරයි. එතකොට දැන් අපි මේකේ බර වැඩිවීමේ ප්‍රතිශතය නහන්නේ ළමයි. එතකොට බර වැඩිවීමේ ප්‍රතිශතය ගත්තන් පස්සේ ඇලුමිනියම් විදියට දින්න කෙනා කවුරු බවට පත් වෙනවද? Al2O3 බවට පරිවර්තනය වෙනවා. එතකොට අපි නිකමට හිතමු බලන්න ඇලුමිනියම් මවුල තිබ්බා මට n ප්‍රමාණයක් තියෙනවායි කියලා හිතමු. ඇලුමිනියම් මවුල n ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් ආරම්භක ඇලුමිනියම්ගේ ස්කන්ධය කොච්චරද? ස්කන්ධය බලන්න මොකද්ද කරන්නේ? අපි දන්නවා ස්කන්ධය m සමානයි n සමානයි m බෙදීම m. එහෙනම් ස්කන්ධය සමානයි මවුල වැඩි කිරීම මවුලික ස්කන්ධය. එතකොට දැන් මෙයාගේ n ප්‍රමාණයක් තියෙනවයි කියලා ගත්තොත් මං එහෙනම් එයාගේ ස්කන්ධය බලන්න මේක 27ෙන් වැඩි කරනවා. ඔන්න දැන් 27ෙන් වැඩි කරා. එහෙනම් දැන් අදාළ ඇලුමිනියම්ගේ ආරම්භක ස්කන්ධය 27යි n.
ඊළඟ මොකද්ද වෙන්නේ? දැන් ඔන්න අපිට දෙනවා සූත්‍රය. ඇලුමිනියම් ධන 3O2 වලින් 2යි Al2O3. අයින දැන් මට කියන්න බලන්න. මෙයාගේ දැන් අපි දන්නවා මොනවද? ස්කන්ධය දන්නවා 27යි N. මේ ග්‍රෑම්. මෙයාගේ මවුල ප්‍රමාණය N තිබ්බා. එහෙනම් දැන් මට හොදට කියන්න බලන්න මේක දිහා බලලා. මෙතන 4ට 2යි. 4ට 2යි ස්ටොයිකියෝමෙටික් අනුපාතය. එහෙනම් N මවුල ප්‍රමාණයක් තිබුණොත් මෙතන කොච්චරක් හැදෙන්න ඕනද ළමයි? මෙතන හැදෙන්නේ N බෙදීම 2යි. දෙකට එකයි එහෙනම් n ගත්තොතින් n බෙදීම දෙකයි. එහෙනම් දැන් මොකද කරන්නේ? අදාළ මෙයාගේ අපි බලන්න ඕනේ මෞලික ස්කන්ධය කොච්චරද. ඇයි? මට ඕනේ මෙයාගේ සමස්ත ස්කන්ධය බලන්න. එහෙනම් ස්කන්ධය බලන්න කොහොමද? මෞල වැඩි කළා මෞලික ස්කන්ධය. එහෙනම් 27යි 27යි 54යි. මෙතන 40 16යි 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 48යි. එහෙනම් sorry 48යි 2 දැම්ම එකක් ඉතිරි 102යි කියලා අපිට මෙතෙන් දියෙන. එහෙනම් මේක මම වැඩි කරනවා 102ෙන්. පැහැදිලිද? එහෙනම් මෙතන මට එනවා 51යි කියලා එනවා. එහෙනම් මෙතන ස්කන්ධයේ සමස්ත ස්කන්ධය 51n ග්‍රෑම් කියලා එනවා. તો දැන් අපෙන් අහන්නේ ස්කන්ධයේ වැඩිවීමනේ. එහෙනම් මෙයාගෙන් මෙයාගේ ඇවිල්ලා අඩුවීමක් තමයි ඔතෙන් දියෙන්නේ. මෙයාගෙන් මෙයාගේ අඩු කිරීමක්. එහෙනම් ස්කන්ධ වැඩිවීම කොච්චරද? 51n ග්‍රෑම් අඩු කරනවා 27යි n ග්‍රෑම්. එහෙනම් මේක සුළු කරන් පස්සේ කීයද එන්නේ? 51න් 27ක් 11න් 4යි. ඊපස්සේ මෙතන 4යි 4න් 2ක් 24යි. එහෙනම් මට එනවා 24යි n ග්‍රෑම්. පැහැදිලි 24n ග්‍රෑම් ඇවිල්ලා වැඩි වෙනවා. ඊළඟ අපිට මොකද්ද කියන්නේ? අපිට කියන දේ තමයි මොකද්ද මේකේ ආරම්භක අපෙන් අහන්නේ ආරම්භකයේ ඉඳන් කොච්චරක් වැඩි වෙලාද? එහෙනම් ආරම්භයේ තිබ්බ ඇවිල්ලා 27i n 27i n ග්‍රෑම් වැඩි කිරීම. එතකොට මේක දැන් සුළු කරොත් 100 න් 100 න් ප්‍රතිශතය බලන්න බෑ. 9න් සුළු වෙනවා. 9ට sorry 3න් 9යි. ඊට පස්සේ 3න් බෙදුවෙන් පස්සේ මෙතනට එනවා 8ක්. හරි? එහෙනම් 800 බෙදීම 9. එහෙනම් මට කියනවා කීයද ළමයි මෙතන එන්නේ? 8යි 72යි 88යි ගානක් එනවා. 88.88. එහෙනම් උත්තරය අංක කීය වෙන්න ඕනද? 4 වෙන්න ඕන. හරි. එහෙනම් මේ අපි හැදුවේ 5 6 ඉඳන් 10 වෙනකම් ප්‍රශ්න. මේව බලන්න බල්ලවිලා ගොඩ දා ගන්න. ඕකේ? හරි.